මේ අවයි ලකනේ ගැන අගෙනඉන්නේ යම් සහනයක් ජනතාවට ලැබයි කියලා මොකද දෙදස් දහ නමේ සිට බැලුවොත් විවිඩ් හේටුන් නිසා විසාාල පීඩාවකට මේ රටේ ජනතාව පත්වෙලා තිබෙනවා එකක් කොයිඩ් වසංගතය ඒවගේ ඇතිවිච්ච දේශපාලන අර්බුදය ඒත් එක්කම මේ කාලසීමාව තුළ ඇතිවෙලා තිබෙන ආර්ථික පීඩනයක්ත් එක්ක ජනතාව ඉන්නේ තාමත් ලොකු පීඩාකාරි තත්වයක සැම මේ අයවයි ලෙකන ඉදිරිපත් කරනකොට දෙදස් විශිත්තුනේ ඉදිරිපත් කරපු ඒ ජෝජනත්ක සසන්ධනාත්මක බලන්න විට අපිට පේන දේ තමයි මේ අයවයි ලේකනත් හිස් අයවයි ලේකනයක් තමයි මේ ඉදිරිපත් කරන්න. දෙදස් විසිිතුනේ අයවයි පැලුවොත් මේ පිළිබඳව විශ්ලේෂණය කරලා තිබෙන මේ අයයි ලේකන ඉදිරිපත් කලතින යෝජනා පිළිබඳව විවිධූ සමීක්ෂණ කලතින ආයත්න ගණනාවක් පෙල්ලල් දිල තින කාරණාවක් තමයි. විශිතුනට ඉදිරිපත් කරපු අයවැයි ලේකනින් සියට අනුවක් යෝජනා ක්‍රියාවට නංගල නැහැ. එක්කෝ ක්‍රියාවට නැංවීම අතරමග එමනත්තැන් ඒ සීට ගන්න කැටිට සියට පනහ කර වඩා අඩු ප්‍රගතියක් තිනෙන යෝජනා කියලා. ඒක වවේ නිශ්චිච වසයම කියනවා නං ඒ අයවයි ඒකන ඉදිරිපත් කලපිපුු යෝජනාවලින් යෝජනා හැටනමයක් කිසිම ආකාරයෙන් ක්‍රියාවට නංවන්න උනන්දුලා නැහ එඒත් එම ඒ යෝජනාවරින් තවත් විසි පහක් එහෙම පිටින්ම අත්තර්ලදාාලා. අයවයයික ඉහෙම කරන්න පුළුවන්ද. බොද අයවයිලයකනයක් කියල කියන්නේ රටේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් ඉදිරිපත් කරන පරෝහතනයක්. එන අවුරුද්දේ අපි මේ විදිට ක්‍රියා කරනවා ඒවගේ ඉදිරි දස්සක අපි මේ විදියටට ක්‍රාරනවා කල එක එකට සම්බන්ධ වෙච්ච ක්‍රියාදාමයක්ටම අයවයට තියෙන් ඕන. ඒවගේම මූල්්‍ය පාලනයක්. ඒවගේම ආර්ථික ප්‍රවර්ධනය සඳහාව පියවර. සාධනීය පියවර එකින් එකට සම්බන්ධ වෙල ක්‍රියාත්මක වන්න ඕනෙ. අවාසනාවට වගේ ලංකාවේ ඉදිරිපත් කරන සෑම අයවැයි ලේඛනයක් වගේම අපි දකින්නේ. ඒවා නිකං සුන්දර කතන්දර පොත්තොල්ට සීමවෙලා තිබෙනවා. මේ මොහොතේ යම් සතුටක් ලැබීම සඳහා. මාස කීපයක් ඒ පිළිබඳව ූ සතුට භුක්ති විදීම සඳහා යෝජනා ඉදිරිපත් කළත් ඒක දිගු කාලීන හා මධ්‍යකාලීනව ප්‍රැවටිල්ලක් බවට තමයි. ප රට අයි लेකන පත්වලා තිබෙන්නේ. එක හොඳම උදාහරණය තමයි දෙදස් විශිතනේ ප්‍රනිල් විික්‍රම සිංහ මහත්තයගේ ආණ්ඩුව ඉදිරිපත් කරපු අයවයි लेකන. මේ යෝජනාව ලිින්ග අරමං මුලින්කි බගේ සීයට අනුමක්මයෝජනා ක්‍රියාත්මකවීම සිදුවෙලා නැහැ ස භාගයක් සමහරයවා අතගහලවත් නෑ සමහර යෝජනා ආග අතක් නෑ. ති මේ වගේ නගාඩු දායක ත්වක මයි මේ අයයි ලේන ඉදිරිපත් කරන්නේ. ොද හේතුව අපි තින ලොකු බැෑැරුම් වගකීමක් මොකද බැෑරුම් වගකීම අපි රට බංකොලොත්තින ලේබලේ අවල තිබෙන්නේ මේ ංකොලොත් භාව මිදන්න අපි වහා අවතීරණ වියතු පියෝර කපයක් තිබිෙනවා එකක් තමයි නැවත වතාවක් මේ අපි අනුගමනය කරන්න ආර්ථික වැඩ පිඩිවල. ඒවගේ අපේ ආදායම් වැඩිකර ගැනීමේ වැඩ පිඩිවල. ජනතාවට සහනයක් වෙන විදිට ආර්ථිකය හසුරවාලීම වැඩ පිඩිවල මේවා තියෙන් ඕනෑ හැබැයි ුගේ ුද හ ිට හතිරගන්න බෑ මේ අයලකනේ තොරතුර වට අනුවන් ආඩුවදස් විසිිතුනට වඩා වියම් පැත් සියයට කොළහකින් වැඩි කරලා තිබෙනවා දෙස් විසි දෙකත් එක්ක සියයටට හතලස් හතකින් ආඩුව වියදම් වැඩි කරගෙන මේක තාමත් බරප තත්යක් අනි පැත්ති ආදා වැඩිකර ැ ීමසඳ මොකක්ද මේ ගළල අනුගමනය කරන ක්‍රිය මාර්ගගේ. දැනටමත් ඉග කරලා තියෙන පරිදි ආඩුව තමන්ගේ ආදායමම් වැඩිරගනම් සඳහා අනුගමනය ජනප්‍රියම ක්‍රියාදාමේ තමයි බදු ආර්ගෙන් තමන්ගේ ආදායම වැඩි කරගනින් දැ එකටත් නිවැදය කරලා තිබෙනවා එකක් වැැට්බද්ධ සීර් දහටක් දක්ව වැඩිරනවායි කියලා. දැයිවගේ මාරංචි මාර්ගෝල්ට යනවා ඉන්දන සඳහා තවත් බද්දක් ඇති කරන්නේ යන වයි කියලා. එතකට පාරිබෝගක බදු සහ මේ වගේ විශේෂ බදදු හරහා ආණ්ඩු ආදායම මුත්පාදනය කරනවා හැර දුව ති ල්ප මක්ද කියලා තේරුගන්න තමරි. සාමාන්‍යයෙන් ආණ්ඩුවක අයවය පරතරේ පියවාගැනීම සඳහා අනුගමනය කරන පියවර කීපයක් තියෙනවා. පළවිනිි දේතමයි බදආදායම් හොයාගනයක දෙමනියක තමයි අ පරතරේ පියවගඩ විදේශන අයහා ආදාර අනිතක දේශය නය තුන්යනුව මේ අන්්ඩුවන අනුගමනයකඩේ දේපල දිකිනීම රාජ්‍ය ආතන දිකිනීම හර බාගන්න ආයම්. එඒතකොට ආන්ඩු ත්හ කරනද අපට පැහැදිලි එකක් තමයි විදේශණය සහ ආධාර කියන කොටස යම් ආකාරයක හිරවීමක ඉන්නේ. බාධාවක ඉන්න. එතකට දේශීය වශයෙන් තවදුරටත් මුදල් උත්පාධනය කර ගැනීම සඳහා. ඒ බර මහජනතාව අපට පැටවනව හැර ආණඩුවට වෙන විකල්පයක් නෑ. ඒකමයි අපිට කැපිපේන මදේ දෙවන එක තමයි රජය සතු දේපලඒවගේම වටනා ආයතන විකුණාදැමීම මහරහත්. දස් විසි හතරේ සල්ලිටික ොයාගන්න ආණඩු ස්සාහකකාරද. වෙන නම් කිසිවක් මේ අවයිෙන් බලාපොත්වයට බෑ කියන එක ඉතාමත් පැහැදිදුව කියන්න කැමති. ඒ තරං බංකොලොත් භාවිකට ආ්ඩු යන්න. ද සාමාන්‍යයෙන් මේ පවතින තත්ත්ය හැත්තේ විශාල නයබරකින් ආණ්ඩුව ඉන්න. දැන් අය කොච්චර වැඩි වෙලා තිවාද කියලා කියෙනවනං දෙදස් විශිතනේ අන්තින් වෙනකොට අපේ ණය ප්‍රමාණය, ො බිලියන අනුතුනයි දසම හටක් දක්වා වැඩියලා තිබෙනවා. මේ කොච්චරද තිබ දෙදස් විසි දෙකේ. දෙදස් විසි දෙ මේක තිබුණන අසු හතරයි ඩොල බිලියන අසු හතරයි. අසු හතරයි දසම හයයි එතො මේක දැම් මේේතරන් ලොකු ප්‍රමාණයකින් වැඩිවන කෝමද. දැ අපි කියනව නායකාරු වෙලා අපිට අයගවා ගන්න බැහැ අතිශය අමාරු තැනක ඉන්නකිර දැන් ඉහෙම නම් මේ නය ප්‍රමාණය ඩොල බිලියන දොලහකින් ඒ රපියල් ොර්මිලියනන් ොස් දාහකින් වැඩි වෙලා තිබෙනවා. එතකොට මේ වැඩිවීම හරහා අන්ඩු මකත කරලා තිබෙන්නේ. මේ නායට ගත්තරගන අප පේ නෑන කිසිම සංවර්ධන ව්‍යපාර කරම්භ කලාග. අප පේන නෑ කිසිම ආර්ථික වැඩපියෝල රම්භ කලාකි. රටේ ආර්ථික ස්ාාවරය කරන්න මෙන්න පියවර ගත්තාකකිල අපට පේනවද දෙදස් විසි දෙක යිඉඳල විසිතු න්ති වනක්. නෑ එෙම දෙයක් අපට පේණි නෑ. ඩේුඩේ යනවා. දවස දවස ගත කරනවා. එහෙනම් මේ නයිකපත්තකින් අරගනැත්තේ පරිභෝජනයට එජිලා පැවැත්මට ආණ්ඩු වියදංවලට ඒත් එක්කම අනික් පැත්තෙන් නය ගැවීම සඳහත් නය අරගෙන ඇති. එතක්ද මේ අනුව බල කොට මොකක්ද දෙදශ විසිදේ සිට විශිතුනේ අවසාන දක්වාල අබලතින ප්‍රගතිය. කිසිම ප්‍රගතියක් අපට වාර්තාාවන්න නෑ. ඒකින්තා විසිිතුුණේ අයවැයලකනේ ඇත්තන කනගාරු දායක තත්වමං තුමල කියන්න. මේකේ තියෙන යෝජනා යෝජනා. ලංකා ඉතිහාසේ පලබිණ වතාවට තමයි මේ තර කඩාගන වැටි්ච අයවයිලේකනයක් අපි දැක්කේ දෙදස් විසිටනේ. කොච්චර්ද කියනවනන් ඒ අයවයි ප්‍රධාන යෝජනා විසිගණනක් එහම පිටින් මතාරලා. එහෙම රටක් කියන්න පුළුවන්. අයවැකට ඇතුළත් කරන්නේ හිතල බල සැලසුම් කරලා ඒවකගේ ල්ලක්ක ගත කල තමයි අයයිලේකන ඇතු කරන්න. එතරට අමාත්‍යන්සල්ට දුන්නු වියදන් බොහෝ ඒවා. ද නැත්වීම හර එක ඉදිනදා ගුණරවර්ථන වියදන් යොදාගනීම හැර සංවර්ධනතන් දියුණු කරන්න යොදන මුදල් යොදවීම විසාාල ලෙස පහල බැල තිබෙනවා. පරිපූර කැස්තමේන්තු විතරක් පසුගේ දිනමුල රපියල් බිල්ලියන තුන්සයකට වඩ ඉදිරිපත් කරලා තිබෙනවා. එකත් වැරදි. මොද පරිපූර කැස්ටේන් ඉදිරිපත් කරන්න බැහැ නිශ්චිත අයලක්න ඉදිරිපත් කරන්න ම්ම ලංකාවේ සම්ක්‍රදාායි මයි අයවයි ඉදිරිපත් කරට පස්සේ. තාව එකක යෝජනාගෙනල මුදල් ඉල්ල පාර්ලිෙන්ටු රගන්න අ සහව වෙන්නන විශේෂයෙන් කඩා වැටි තැනක යලිරටක් ගොඩගන්න නං මෙම මූල් ය වින ඉතාමත් වැඩගත් නමුත් පසුගේ අයවයි නේ මූල් යවිනේ ඉතාමත් දරු ලෙස පිරිහිලා තියනවා කියන එක ඉතාමත් පැහැදුල සඳධන් කරන්න කැමට. මේ නිසා අපි බලාපරොත්වෙෙන්න්නේනෑ මේ අයවයි लेකනකිසන් කාර ළු ්‍රග ද ැල්. ले සले ना सु kata. Har las යजना कि රज से pad kirim ග ඒම ග सने ගන යजना ගුවගන kantauan ග අනග kata හැ එක प्र ख ना விने mang karena tun kata ra කිය na? න ජ න ති ුුණ ු ය ත් ම් දහ පහිට න ගේ. එකක් ත් හිට ක ද ර ර රක් න රන දවසයකින් දිරගන්නන පිසු න ජනකර දන ය. හ යජනකර හද ලන්න. ඒම කිසිම දෙයක් කරලානෑ. ඒවගේ අයව අයවය ප්‍රගතිය පරිීක්ෂා කර බැලීම සඳහා. ජනාධිපති කාය සාධක බලකායක් පත් කන යවා. ද ද න්න. තින අය ෝජන හම වීම පිබඳ ප්‍රතිය බලන්න වෙලා නැත්තන් ඒවා තල්ලු කරන්න හොයල බල්ල වාර්තා කරන්න මේ වටනිය අයවය අයවය ප්‍රග බලීමම සඳ ජනපට කාරි සාදක ලකායක් හදමයකුේ අඩුගවානේ ඒකවත් කරලනෑ එක තමට වෙලා ඉති කොහමද රට කිස්සරටයන්න. ඉසම් මේ අයිවයේකනේ විචේෂයම කියන්න ඕනේ මේකේ තියන යෝජනා ගලනනා මගලක තියෙනවා යෝජනා විශසාල ප්‍රමාණයක් මේ එක යෝජනාවක්වොත් අත ගහලොවත් නෑ अपक्षपाती वार्ताकरणे